සන්ධි පිළිබඳව කතා කරන්නයි මේ වීඩියෝ එක කරන්න හදන්නේ. මම ලයිව් වෙවිලා පොඩ්ඩක් අර ගැටලුවක් සාකච්ඡා කරන පොඩි දෙනෙක් කිව්වා තිබ්බ සන්ධි පිළිබඳව කතා කරන්න කියලා. සන්ධි පාඩමට ගියාම සන්ධි දෙමළ භාෂාවේ හැම තැනම සන්ධි තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලා මේක ඔට්ටු මොලි කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේ ඇලෙන නිතරම සන්ධි වෙන භාෂාව කියන අදහසින්. එතකොට මේකේ තියෙන ප්‍රධාන අපිට නිතර අවශ්‍ය වෙන සන්ධි කීපයක් ගැන කතා කරන්න. මේ සන්ධි කතා කරන්න ගන්නේ විභක්ති ප්‍රතිපිලිබඳ සන්ධි නෙමේ වචන පිළිබඳව සන්ධි වෙන විදිහ වචන සන්ධි වෙන විදිහ කතා කරන්න හදන්නේ ප්‍රත්‍යයන් සන්ධි වෙන විදිහ නෙමේ. එතකොට ප්‍රත්‍යයන් සන්ධි වෙන විදිහ අපි වෙනත් වීඩියෝකින් කතා කරමු. මෙතනදී මම එක කොටස් දෙකකින් විතර වැදගත් සන්ධි වෙන සන්ධි කොටස් දෙකක් විතර කතා කරන්නම්. අපි ගත්තහම මේ භාෂාවේ තියෙන මෙන්න මෙහෙම සන්ධියක්. ඒ තමයි පද දෙකක් සන්ධි වෙනකොට සන්ධි වෙන පද දෙකේ අගපදයේ මුල් අකුර ඉච් ඉත් ඉක් ඉප් කියන ව්‍යංජනයන්ගේ ඥාති අකුරකින් ආරම්භ වෙනවා නම් ඒ පද දෙක සන්ධි වෙනකොට ඒ සන්ධි වෙන පද දෙක අතරට එම ඥාති අකුරේ ව්‍යංජන ස්වරූපය ඇවිල්ලා පද සන්ධි වෙනවා. ඒ කියන්නේ මෙහෙම අපි ගත්තොත් එහෙම පලා කියන පදයයි පලම් කියන පදයයි සන්ධි කරොත් මේ දෙක සන්ධි කරද්දී මෙන්න මෙහෙමයි සන්ධිය වෙන්නේ. සන්ධි වන පද දෙකේ අග පදයේ මුල් අකුර ඉච් ඉත් ඉක් ඉ මේ කියනා වූ ව්‍යංජනයන්ගේ ඥාති අකුරකින් ආරම්භ වෙනවා නම් අපි ගත්තොත් මේ චයන්නේ ඉච් කියන අක්ෂරයේ ඥාති අක්ෂර ඉච් තත ඉච් චචා චිචි චුචු චෙචේ චයි චොචෝ චව් ඔය කියන අක්ෂරය කියන්නේ මේ වලට පිල්ලම් යෙදුනහම යෙදෙන අක්ෂරය තමයි ඥාති අක්ෂරය. එහෙනම් මේ සන්ධි වන පද දෙකේ අග පදයේ මුල් අකුර ඉච් ඉත් ඉක් ඉප් කියන ව්‍යංජනයන්ගේ ඥාති අකුරකින් ආරම්භ වෙනවා නම් මෙතන බලමු ප කියන අක්ෂර උඩ කියන ඥාති අක්ෂර වලින් එකක්ද නැද්ද? ඔව් මේ ඉප් කියන අක්ෂරයේ ඥාති අක්ෂරයකින් එකක්. එහෙම සං එහෙමනම් අපිට කියනවා සන්ධි වන පද දෙක අතරට මේ ඥාති අකුර ව්‍යංජන අක්ෂරය ගෙනල්ලා පද දෙක සන්ධි කරන්න කියලා. එහෙමනම් ඔන්න පලා ඉක්කලා ඉප් පලම් හැදෙනවා සන්ධිය පලා පලම් පලාපලම් කියන්නේ වරක. එහෙමනම් ඔය සන්ධි රූප වලින් එක ස්වරූපයක්. අපි මේ කොටසින් කොටස සාකච්ඡා කරගෙන යන ඔයාලා මේ ටිකක් එක්කලා මෙන්න මේ කියන සන්ධි හදලා බලන්න. අපි ගත්තොත් මරන් එපා මෙහෙමකම් අපි ගමු තයි දන පොංගල් මෙන්න මේ වගේ පදයක්. ඊළඟට අපි ගත්තොත් පලා දන කායි වගේ පදයක් ඔන්න සන්ධි කරන්න තියෙනවා. ඊළඟට අපි ගත්තොත් පූ දන චාඩි වගේ පදයක් මෙන්න මේ වගේ පද සන්ධි කරලා බලන්න. එහෙමනම් මේ සන්ධි රූප වලින් එක ස්වරූපයක් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ එක සාකච්ඡා කරමු.